विरतुंग होम डिजाइन चैनल लेकर वाल हमोम आई बोर्न के लिए प्ली करना हो लेकिन निवासा खदान ने बलापुरुत्तु नहीं ना इटे तीन गैटलु वक्त तमाई तमंग निवासा दान ने उन्हें तात्त्य गैडोल तोर गाने को हम दिखिए ने क अब यह तो बालमु उन्हें गैडोल तोर गाने को हम दिखिए ला लंकावेदी बावितावन मेट गैडोल वर्ग मूलिक प्रमाणे अणु गैडोल वर्ग देख गट वेन कर पुलवाण ए इंजीनियर गैडोल सह विशाल गैडोल हेमात्म विवहारे भावितावन आकार मोड़ गडुल लेसहंदुन्वन प्रमाणेन तर्मक विशाल गडुल एदी इंजीनियर गडुल प्रमाणेन अंगल देखामार हातर अटहमार वनातर मोड़ गडुल संदहा एलिस सम्मत प्रमाणयक् नमेत एवा अंगल तुन हय नमय अंगल तुनहमार पह अट आदि विविध प्रमाणयन्गे वेलद पोले दक्नट लबेनवा සාමාන්‍යයෙන් දැනට පවතින මිල ගණන් අනුව ඉංජිනේරු ගැඩුලක් රුපියල් 12 සිට 15 දක්වා මිලකටත් මෝඩ ගැඩුලක් රුපියල් 20 සිට 30 දක්වා පමණ මුදලකටත් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. දැනට ලංකාවේ අච්චු භාවිතයෙන් අතින් සාදන ගැඩුල් මෙන්ම යන්ත්‍ර භාවිතා කොට සාදන සම්පීඩිත ගැඩුල්ද දක්නට ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඝන ගැඩුලට අමතරව කුහර සහිත බරින් අඩු ගැඩුලක්ද වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. ඉතින් බලමු ගඩොල් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. මැටි ගඩොල් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කාරණයක් තමයි ගඩොල් හොඳින් පිලිස්සියෙද්දයි බැලීම. සාමාන්‍යයෙන් හොඳින් පිලිස්සුණු ගඩොලක් රතු තැඹිලි වර්ණයෙන් යුක්ත වන අතර ගඩොල ඒකාකාරීව පිලිස්සියෙද්දයි බැලීමට ගඩොලක් කඩා හෝ කැඩී ඇති ගඩොලක හරස් කඩ නිරීක්ෂණය කළ යුතුයි. තවද සියලුම ගඩොල් එකම ප්‍රමාණයේ විය යුතු අතර දාර එකිනෙක ලම්බකව හා මුහුණත් සමතලව තිබීමද හොඳ ගඩොලක් සතු ලක්ෂණ වේ. එමෙන්ම ගඩොල් ඉරිතැලීම් හා පිපිරීම් වලින් තොර විය යුතුයි. මීට අමතරව ගඩොලේ දාර මුළු කැඩී නොගිය හා විශාල වශයෙන් ගඩොල් කුඩු ලෙස ඉවත් නොවන ගඩොල් වඩාත් සුදුසු වේ. දැන් අපි බලමු හොඳ ගඩොලක් තෝරගනිද්දී කරන්න පුළුවන් කුඩා පරීක්ෂණ කිහිපයක් ගැන. හොඳින් පිලිස්සී ඇති ගඩොල් දෙකක් එකිනෙක ගැටීමට සැලැස්සුව විට ලෝහමෙන් රැව් දෙන හඬක් ඇසිය යුතුයි. ඒ වගේම ගඩොල මීටර් 1.2ක හෝ 1.5ක උසක් නැතහොත් අඩි 4ක හෝ අඩි 5ක පමණ උසක්කින් අතහැරිය විට ගඩොල නොකැඩිය යුතු අතර කැඩී ගියද විශාල ප්‍රමාණයේ කොටස් කිහිපයකට පමණක් කැඩී යන්නේ නම් එම ගඩොල හොඳ තත්ත්වයේ ගඩොලක් ලෙස හඳුන්වන්න පුළුවන්. මීට අමතරව ගඩොල පැය 24ක් ජලය ගිල්වා තිබූ විට ජලය උරා ගන්නා ප්‍රතිශතය වියලි ගඩොලේ බරමෙන් 120 නොඉක්මිය යුතුයි. මේ සියලු කාරණා එක්ක දැන් ඔයාලට හොඳ ගඩොලක් තෝරගනිද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕන කරුණු වගේම ඒහා සම්බන්ධ තොරතුරු ගැන සාමාන්‍ය අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. තවත් මෙවැනිම ඉංජිනේරු ශාස්ත්‍රය හා සම්බන්ධ වීඩියෝ වගේම වාස්තු විද්‍යාව හා සම්බන්ධ वीडियो की नवता हम स्तुति।